ප්‍රශ්න අතුරුදහන් වන රහස මෙන මේ වීඩියෝ එක ඇතරම ගොඩක් හිතර තදිම වැදිච්ච වීඩියෝ කිවොත්න වැරදි. හේතුව තමයි දවසින් දවස තුමගේ වීඩියෝ බලනකොට නොරජ පක්ෂ මහත්ම වීඩියෝ ශ්‍රවණය කරනකොට ඒ තුළින් එදිනදා ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර නිකම්ම ලැබෙනවා. ඉතින් අද මට දැනිච්ච විදිහට ඒ වීඩියෝ එක ගැන මම ඔයගලන්ට යම්කිසි වීඩියෝයක් ඉදිරිපත් කරන්න හිතුව මට දැනිච්ච විදිහට ඇත්තටම ලස්සනයි ගොඩක් තේරුමක් තියෙන අර්ථවත් වටින වීඩියෝ එකක්. ටිකක් අහගෙන ඉඳලා බලන්න මොකක්ද හිතෙන්නේ කියලා ඔයගොල්ලෝ හිතලා බලන්න. ප්‍රශ්න අතුරුදහන් වන රහස කියන වීඩියෝ එකේ ඔරිජිනල් ලින්ක් එක මම නැවත ෂෙයා කරනවා එතුමගේ කෝචි වන් channel එකේ. සහ මට දැනිච්ච විදිහට මම explanation එකක් දැන් පැහැදිලි කිරීම. මට මේක ඔයාලට පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙනවා මේ වීඩියෝ එක හොඳටම අහපුම තේරෙනවා. නමුත් මේක ඇත්තටම ඇත්තක් කියන එක මට තේරෙනවා. මේ විදිහට කතා කරන්න හිතුණා මට. නිකන් මම කතාවක් මේ. ඒ වචනම මට දැනිච්ච විදිහට. මේ වීඩියෝ එක අහන් යද්දි මට දැනිච්ච දෙයක් තමයි අපේ විඤ්ඤාණය එහෙම නැත්නම් අපේ මනස තමයි අපි අවුල් කරන්නේ කියලා. එතකොට මේ අපි අවුල් වෙන්නේ ඇයි? ප්‍රශ්න, කරදර, දුක්ඛම් කටලු කියන ඒවා නිසාද? ඇත්තටම අපිව අවුල් කරන්නේ අපේ මනසද ප්‍රශ්නද කියන දේ අපි අපෙන්ම අහලා බලන්න ඕනේ. ඔයා නිකමරවත් හිතලා බලවද? නිකමරවත් අහලා බලවද? අපිව අවුල් කරන්නේ අපේ මනසද නැත්නම් අපේ ප්‍රශ්නද? හරි. මෙහෙම හිතන්න අපේ මනස අපිට මෙන්න මෙහෙම දෙයක් පෙන්නනවා. ඔයාට මෙන්න මේ දේ නැති නිසා හැම වෙලාවෙම ඔයා තුල යම්කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා. ඔයාට මෙන්න මේ දේ නැහැ. මෙන්න මේ දේ නැත. ඒ නිසා ඔයාට ඔයා තුල මෙන්න මේ අඩුපාඩුව තියෙනවා කියලා වගේ මනස හැම වෙලාවෙම ඔයාට පෙන්නනවා. එක්ක මෙන්න මේ වගේද. උදාහරණ ගන්නකෝ. දැන් මේ ළඟදිත් කවුන්සලින් වලට ආපු IIT ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ වුණේ ආදරය කියන එක. දැන් බලන්න එයාගේම උදාහරණයක් ගත්තොත් මට ආදරේ නැහැ කියන එක. එක්කෝ ආදරේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් ආවා සල්ලි ප්‍රශ්නයක්. ණය ප්‍රශ්න. ඒ කියන්නේ මට සල්ලි නැහැ කියලා. දැන් උන්න මනස මොනවද එයාට පෙන්නුවේ? එක්කෙනෙක්ට පෙන්නුවා ආදරේ නැහැ. තව කෙනෙක්ට සල්ලි නැහැ. තව කෙනෙක්ට සමාජ තත්ත්වේ නැහැ කියලා කියනවා. තව කෙනෙක් කියනවා මම ආගමික නැහැ කියලා. ඒ කියන්නේ මට ආගමිකව ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ දේවල් මනස පෙන්නවා. එහෙම නැත්නම් මං ආගමිකව ඕන්ට වඩා වැඩි. මේ වගේ දේවල් මනස මට පෙන්නනවා. ඇත්තට බලන වාට එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවද කියලා. ඒ වගේම තමයි තවත් අයට මේ පුහුණුවේ ඉන්න අයට ප්‍රැක්ටිස් එක කරන් දිගටම යන අයට ගොඩක් මෙන්න දෙයක් තමයි භාවනා කරන්න ගියාම අර සිතුවිලි ගලාගෙන එනවා කියන එක. එතකොට ඒ ප්‍රශ්නය ඇති වෙන්න හේතුව මොකද්ද? ඇයි ඒ ප්‍රශ්නය ඇති වෙන්න හේතුව? හේතුව තමයි අපි අපේ ඇතුළෙන්ම උත්තර හදාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපිට මේ එළියෙන් අවශ්‍යයි යම්කිසි උත්තරයක්. ඒ උත්තරය අපි අපේ ඇතුළෙන් හදාගෙන ඉවරයි. ඉතින් ඒ උත්තර ටික හදාගෙන ඒ උත්තර ටිකම තමයි අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ ටික recover කරගත්තොත් ඒ කියන්නේ අපේ මනස එහෙම නැත්නම් අපේ හිත එයා try කරනවා මේ උත්තර ටික මට එළියෙන් අවශ්‍ය කරන විදිහට ලැබෙනවා කියලා. දැන් නිකමට හිතලා බලන්න ඔයා අර අතුලෙන් හදාගත්ත උත්තර ටිකක් එළියෙන් එන්න ඕනේ මෙන්න මේ උත්තර ටිකයි කියලා. හරි. ඒ ටික ඇත්තටම ඒ උත්තර ටික නැති වුණොත් ඔයාට මොන වගේ තත්වයක් උදා වෙයිද? මොන වගේ ප්‍රශ්නයක් නිර්මාණය වෙයිද? මෙහෙම හිතලා බලන්න. දැන් සමහරු හිතන් ඉන්නවා විභාගේ අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕන. සමහරු කසාද බඳින්න ඕනේ කියලා. සල්ලි මට මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියලා. ඊට පස්සේ තව හොඳට කෑම කන්න ඕනේ, බොන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ කියන එක. ඔය උත්තර හදාගෙන ඉවරයි. එතකොට මේ කියන මේ උත්තර ටික හින්දා නෙමෙයිද ඔයා අවුල් වෙන්නේ? කවුරු හරි පුද්ගලයෙක්ගේ ජීවිතේ මේ කියන උත්තර ටික නැති වුණොත් මොකද්ද වෙන්නේ? මේ උත්තර ටික නැති වුණොත් මොකද්ද වෙන්නේ? කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට කොහොමද ඒක වෙන්නේ? එතකොට අපි ඕක නෙමෙයිද හොයාගෙන ආවේ මේ ප්‍රැක්ටිස් එකේදී? අපි පුහුණුවක් කරගෙන යනවා.
එතකොට එන්නෙන්නම අපිට තේරෙනවා ඇත්ත මොකක්ද කියන එක අවබෝධ වෙනවා. සිහියට අපි මානසික ස්වરૂපයෙන් අපි තේරුම් ගන්නවා. හැම දෙයකම මේ මානස අපිව රවට්ටනවා කියලා අපි තේරුම් ගන්නවා. ඒ මානස ඉක්මවා ගිය යම් තත්වයක් තියෙනවා කියලා අපිට එන්නෙන්න තේරෙනවා දැන්. එතකොට අපි හොයාගෙන ආවේ ඕක නෙමෙයිද? අපි ඉස්සලාම කරන්න ඕනේ මේ ප්‍රශ්නේ මුලට යන එක. හරි, දැන් උදාහරණයකට ගන්න ගහක්. මේ එතුමගේ උදාහරණ මම නැවත ගන්න. ගහක් ගන්න. ගහේ කොළ වැටෙනවා, අපි අතු ගන්නවා. නැවත කොළ වැටෙනවා, අපි අතු ගන්නවා. දැන් මේක ඉවරයක් තියනවද? හැමදාම කොළ වැටෙනවා අතු ගන්නවා, කොළ වැටෙනවා අතු ගන්නවා. අපි ගිහිල්ලා ගහේ අතු ටික කපනවා. දැන් මේ ගහේ අතු කැපුවා කියලා නැවත ඒ කපපු තැන් වලින් ගහ දළු දාන්නේ නැතුව තියනවද? නෑ, දළු දානවා. එතකොට අපේ පුහුණුව තුළ උත්තරේ තමයි ඒ කොච්චර වැටෙන කොළ අතු ගෑවත්, ඒ වගේම කොළ වැටෙන නිසා ගහේ අතු කපන්න අප තීරණයක් ගත්ත, නමුත් නැවත ගහ දළු දානවා. එහෙනම් අපේ පුහුණුව තුළ අපි කිව්වේ මොකද්ද? ඒ ගස මුලින්ම කපලා දාන්න ඕනි කියන එක. ඒක නෙමෙයිද? ඒ ගහ මුලින්ම ගලවලම දාන්න ඕනි. එතකොට ඇත්තටම අපේ ජීවිත අවුල් කරන්නේ, අපිට ප්‍රශ්න ඇත්තටම නිර්මාණය කරන්නේ අපි හැමෝටම සැනසීමෙන් ඉන්න බැරි, සමාදානෙන් ඉන්න බැරි, එහෙමත් නැත්නම් සාමයෙන් ප්‍රීතියෙන් ඉන්න බැරි. ඇයි? අපි අපේ ජීවිතේ අපි හදාගත්ත උත්තර ටිකක් තියෙනවා. අන්න ඒ උත්තර ටික සාර්ථක කර ගැනීම තමයි මම හිතනවා එතකොට මගේ ජීවිතය මම සාර්ථක කරගන්නවා කියලා. يعني හරියට මෙන්න මේ වගේ. දැන් ඔයා කියන පුද්ගලයා මම දැන් මෙතන ඒ පින්තූර ඉදිරිපත් කරන්නම්. ඒ දේශනාවක ඉදිරිපත් කරපු එකක් මම සටහනක් හැදුවා. ඒ වගේම දැන් ඔයා කියන පුද්ගලයා මේ ඉන්නවා. මේ පින්තූරේ බලන්න මෙන්න ඔයා ඉන්නවා. උදාහරණයකට ගන්න මේ අටසැකිල්ල රූපේ දින මිනිස්සෙක් කියන්නේ. මේ ඔයා කියලා හිතන්නකෝ. මේක දැන් ඔයා ඉපදෙනකොට ඇත්තටම ඔයා කොහොමද හිටියේ? මුකුත් නැහැ, හිස්නේ. නිර්වත් ලෝකෙට ආවා. ඒ වගේම ඔයාගේ අතුලාන්තයත් නිර්වත්. කිසියක් නැහැ. කිසිම සිතුවිල්ලක් නැහැ, දන්නේ නැහැ, භාෂාවක් දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ. එක ගහන දන්න විතරයි දන්නේ. මුකුත්ම නැහැ, හිස්. හැබැයි ඔයා ජීවිතේ ඉදිරියට යන්න යන්න මෙන්න මේ බලන්න. දැන් මේ අයිනෙන් එකතු වෙන එක ස්ලයිඩ් එකේ බලාපොරොත්තු. මෙන්න මේ බලාපොරොත්තු වෙනවා කියන එක එන්න එන්න ඔයාගේ බොඩි එකට නැත්නම් ඔයාගේ ශරීරයට ඇදිලෙන්න ගන්නවා. ඔයාගේ ශරීරයම අවුල් කරනවා. ඊට පස්සේ ඔන්න වටෙන් නිර්මාණය වෙනවා අනිකුත් ප්‍රශ්න. එලියෙන් තියෙන රියැලිටි එක ඕක තමයි. ප්‍රශ්න නිර්මාණය වෙනවා, බලාපොරොත්තු ගොඩ නැගෙනවා, ප්‍රශ්න ඒත් එක්කම ගොඩ නැගෙනවා. දැන් ඔයා කරන්නේ අර කියපු විදිහට ඇතුලෙන් ඔයා වඩ උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ ඔයා එළිය සමාජයෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ඔයා හදාගත් උත්තර වාඩ නැති වෙනකොට තමයි ඔයා අවුල් වෙන්නේ. එතකොට ඔයාගේ ශරීරයෙන් පිටත තියෙන රියැලිටි එකක් කියලා මං කිව්වා. එතකොට ඔයාගේ ජීවිතය දිගහැරෙන අවකාශයක් තියෙනවා. ඒ අවකාශය අවුල් වෙනකොට අර කියන ප්‍රශ්න ටිකත් අවුල් වෙනවා. අර බලාපොරොත්තු ඔක්කොම අවුල් යනවා. මේ වටේ තියෙන සම්පූර්ණ අවකාශයම අවුල් වෙනවා. දැන් උදාහරණ විදිහට ගත්තොත් ඔයා අවුල් වෙනකොට ඔයාගේ ගෙදර අවුල් වෙනවා. එතකොට ඔයාගේ පෙම්මත අවුල් වෙනවා, ඔයාගේ පෙම්මතිය, ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයෆ්‍රෙන්ඩ්, ඔයාගේ ආර්ථිකය, මුදල්, ඊට පස්සේ ඔයාගේ ජොබ් එක, සල්ලි, රැකියාව, මේ හැමදේම, ඒ හැමදේම අවුල් වෙන්න ගන්නවා. ඒ අවකාශය අවුල් වෙනවා. ඊට පස්සේ බලාපොරොත්තු අවුල් වෙනවා, රියැලිටි එක අවුල් වෙනවා, හැමදේම අවුල් වෙනවා. හේතුව තමයි මේ වගේ ඇතුළ කියන මේ ඇතුළ අවුල් යනකොට තමයි හැමදේම. එතකොට අපි බලන්න ඕනේ මොකක්ද මේ අවුල් යන්න හේතුව.
ඒ හේතුව තමයි මෙන්න මෙතන මෙන්න මේ මැද මම පොයින්ට් කරන තැන මේ ඇතුළ මේ ඇතුළ මෙන්න මේ ඔයා හදාගත්ත උත්තර ටික නිසා තමයි ඔයාගේ ශරීරයේ තියෙන ඔයාගේ එනර්ජි පොයින්ට්ස් එනර්ජි පොයින්ට්ස් ඒ ටික සිර වෙන්න ගන්න බ්ලොක් වෙන්න ගන්න. එක්කෝ ඒවා වේගෙන් වැඩ කරනවා අපි කියනවා ස්පීඩ්ලි වේගෙන් වැඩ කරනවා, එහෙම නැත්නම් ඒවා පමණට වඩා මන්දගාමී වෙන්න ගන්නවා ස්ලෝ වෙනවා. එක්කෝ ස්පීඩ්ලි නැත්නම් ස්ලෝලි වැඩ කරනවා. හැබැයි මේ යුනිවර්ස් එක විශ්වය සෑම වෙලාවකම ඉන්නේ මැද මාවතක මිඩල් පාත් එක මධ්‍යස්ථ පාරක. ඒක තමයි හැම වෙලාවෙම යුනිවර්ස් එක ගමන් කරන්නේ. 100%කුත් නෙමෙයි 100%කුත් නෙමෙයි 50%ක් වගේ. එතකොට ඇත්තටම අපේ ජීවිතය වැරදුනේ කොහෙද? ගොඩක් අය අහන ප්‍රශ්නේ සර් මට කොතනද වැරදුනේ, සහෝදරයා මට කොතනද වැරදුනේ, පුතේ මට කොතනද වැරදුනේ ප්‍රශ්නේ අනන්තවත් අහලා තියෙනවා මගේ. එතකොට දැන් ඔයා යම් දෙයක් හොයාගෙන යනවා, වයම් දෙයක් හොයාගෙන යනකොට ඔයාගේ ජීවිතය හදාගන්න, ඔයාගේ අධ්‍යාත්මය දියුණු කරගන්න අර දැන් මං කියපු මේ ප්‍රශ්නවලට උත්තර ටික කියවෙන්න ගන්නවා. ඒ කියන්නේ මනස අපිට පෙන්නනවා මේ ප්‍රශ්නේ ඇති වුණේ මෙන්න මෙයා නිසා. එහෙම නැත්නම් දැන් ආදරය ගැන ගත්තොත් පෙම්වතා ගත්තොත් මෙන්න මේ බොයෆ්‍රෙන්ඩ් නිසා තමයි මට නිදහසේ ඉන්න බැරි, මනස විඥානය කියන මේක තමයි ප්‍රශ්නේ කියලා. මොකද අපිට එයාගේ වැරදි අපිට දන්නලා තියෙන නිසා. ඒ කියන්නේ විඥානය හැම වෙලාවෙම කියනවා ඔයාට සතුටින් ඉන්න බැරි මෙන්න මේ නිසායි කියලා, ඔයාට සැහැල්ලුවෙන් ඉන්න බැරි මෙන්න මේ නිසායි කියලා, ඔයාට සතුටින් මේ වගේ රටක ඉන්න බැරි මෙන්න මේ නිසා. දේශපාලනය කියන එක වගේ ඔලුවට දාලා තියෙන මනස. විඥානය කියන මෙන්න මේ ප්‍රශ්න නිසා වට මේ රටේ ඉන්න බෑ, මේ ආර්ථිකය දැන් කඩන් වැටිලා ඉවරයි, දැන් පහුගිය දවස් ටිකේ මාස ටිකේ බුරුදු පිටින් රට ගියා, යන අය නැවතාව, සමහරු තාමත් යන ගන්න බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මනස විඥානය මට පෙන්නලා තියෙන මෙන්න මේ ප්‍රශ්න නිසා වට ඉන්න බෑ කියලා. සමහරුන්ට කියන සමහරුන්ගේ තියෙනවා රුපියල් දැන් 60,000ක් 70,000ක් පඩි ගන්න කට්ටිය, මගේ පඩිය 135,000ක් 140,000ක් මට පඩි ඕනේ කියලා එයාගේ මනස යව රවට්ටලා තියෙනවා. ඊට පස්සේ සමහරු කියනවා මට රුපියල් 105,000ක් තව ඕනේ මගේ ගෙදර වැඩ කරගන්න, ඒක නැති නිසා මට සතුටින් ඉන්න බෑ කියලා කියනවා. අන්න ඒ වගේ අපි හදාගත්ත උත්තර නිසා, ඒ උත්තර නිසා ඒ හදාගත්ත උත්තරවලට සාපේක්ෂව අපේ ශරීරයේ අපේ ශක්ති ප්‍රභව පද්ධතිය නැත්නම් අපේ එනර්ජි සිස්ටම් එක, අපේ ශක්ති පද්ධතිය, අපේ ශක්ති ශරීරය, අපේ දෛවය, මේ සියල්ල, අපේ අනුසකස්ම, මේ සියල්ලම ඒකට අනුව පෙළගහෙන්න ගන්නවා. කොච්චරයි ඕක තමයි කතාව. දැන් එහෙනම් අපි කරන්න තියෙන්නේ මොකද්ද? ඒ ටික ඩිලීට් කරලා දාන්න ඕනේ. ඒ හැදිච්ච අනුසකස්ම අපි ඩිලීට් කරන්න ඕනේ. ඔහොම කිව්ව පළියට, එහෙම එකපාර කිව්ව පළියට ඕක ඩිලීට් කරන්න බෑ. හේතුව තමයි දැන් මේ වීඩියෝ එක මේ වෙලාවේ අහන හිතන්න අවුරුදු 50ක කෙනෙක් ඉන්නවා කියලා. එහෙනම් අවුරුදු 50ක් යනකම් ඔයාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ අර මම කියපු නෙගටිව් විදියට නෙමෙයිද? නෙගටිව් කියන වචනේ වැරදි ඇත්තට. නෙගටිව් කියන කියම් ප්‍රමාණයක් ජීවිතේට ඕනේ නැහැ නෙමේ. අවුරුදු 40ක කෙනෙක් මේක දැන් අහනවා නම් අවුරුදු 40ක්ම ඔයාගේ සිස්ටම් එනර්ජි සිස්ටම් එක හැදිලා තියෙන්නේ අර අනුසයකස්මට නෙමේද? මරට ඉන්න බැරි තත්ත්වයට වාගේ මනස හැදිලා නෙමේද? වාගේ පවුලේ ප්‍රශ්න තියෙනකොට ඔයාගේ ඇතුළෙම උත්තර හැදිච්ච නිසා නෙමේද? ඔයා ඒව එළියෙන් බලාපොරොත්තු වෙච්ච නිසා නෙමේද? අවුරුදු 25ක 30ක තරුණයෙක් නම් ඔයාගේ අවුරුදු 25ක 30ක් ඔයාගේ ඇතුළේ ගොඩනැගිච්ච මේ සිස්ටම් එක, ඒ සිස්ටම් එකම අපි ඉවත් කරන්න ඕන නේද? ඒක ලේසිද? දැන් කල්පනා කරලා බලන්න.
ඉතින් ඒවගේ මවුරුදු හැටක කෙනෙක් ගත්තු කොමද සම්පූර්ණය මවුරුදු හැටක කාලයක් එයාගේ ඇතුළ ගොඩනගිච උත්තර එලියෙන් බලාපොරොත්තු උත්තර ඒවගේ සිද්ධියක් මෙතන තියෙන්නේ. ඉතින් අපි සමාජයට එලියට බැස්ස ගමන් මේ සමාජින ආචාර්යවරු මහාචාර්යවරු ඒවගේ මේ රහත් වුණා කියෙන කට්ටිය විඥා විද්‍යාඥයෝ ආගමික නායකයෝ ඒගොල්ලෝ සේරම කියන්නේ ඒගොල්ලු අපිට උත්තර දෙනවා ඔයා මෙන්න මේ විදියට ඉන්න වා මෙහෙම කරන්න භාවනා කරන්න අරක කරන්න මේක කරන්න භාවනා කරන්න එහෙම නැත්තම් ව්‍යායාම කරන්න මනස පිරිසිදු තියාගන්න කියයි හිත හැදෙන්න කතා කියයි මෝටිවේෂන් ස්පීකර්ස්ලයි කීක විකාර ඒ ඔක්කොම කරලා ඔයා ඉන්නේ හති වැටිලා මහන්සි වෙලා. ඇත්තරම එහෙම පිරිසක් තමයි මේ මෙතනත් ඉන්නේ. තව එන්නත් ඉන්නේ වගේ පිරිසක්. එතකොට මෙතන ඉන්න ගොඩක් අය ඇති. භාවනා කරපු අය ඇති. දේවාල පස්සේ ගිය අය ඇති. පල්ලි පන්සල් වලට ගිය අය ඇති. තවමත් යන අය ඇති. ඒත් තවමත් වාඩ සැනසීම ලැබිලා කියලා විශ්වාස කරනවද? ඇත්ත සමහරුන් ඔය ගොඩක් යන දේවාල වලට යනවා කොච්චි කඩේ පල්ලි ඊට පස්සේ එක එක තැන් කතරගම එමෙද විභාග පාස් වෙනවා සමහර වාහනයක් ගත්ත ගමන් සලාම යන දේවාල නැත්තම් පල්ලි ඊට පස්සේ හරි සමහර විභාග පාස් වෙනවා හැබැයි සමහරුන්ට ඒත් හිතේ සනසීම තියෙනවද නැහැ සමහරුන්ට අපේක්ෂා කරන රැකියාව ලැබෙනවා ඒත් අපේක්ෂා කරපු හිතේ සනසීම තියෙනවද සමහරුන්ට ලක්ෂ 100ක් ලැබුණත් හිතේ සනසීම නැති වෙන වෙලාවල් තියෙනවා දැන් මොකද්ද මේකේ කරන්න කියලා කියන්නේ? ඇත්තටම මුකුත් නැහැ. ඔයාගේ උත්තර ටික, ඔයා බලාපොරොත්තු වෙන උත්තර ටික අයින් කරලා දාන්න. ඒකට තමයි ඔයාගේ ප්‍රයොරිටි එකගේ මූලිකත්වය දීලා තියෙන එක අයින් කරන්න. ඒ කියන්නේ ඔයා අර ගොඩනගා ගන්න ඔයා බලාපොරොත්තු වෙන උත්තර ටික ඒ ටික අයින් කරලා දාන්න. ඒකයි කියන්නේ. ඒතොර ඇත්තටම මොකද්ද කියන්නේ? මුකුත්ම නැහැනේ කියන්නේ. ඕකට තමයි එතුමත් කියන අපිටත් තේරෙන අධ්‍යාත්මිකත්වය කියලා කියන්නේ. කතෝලිකයෙක් ගත්තොත් එයාගේ බයිබලයට සාපේක්ෂව එයා උත්තර ටික දීගෙන දීගෙන යනවා. අපි ඒක දැකලා තියෙනවා. බයිබලයේ අර එහෙම කියලා දිනවා, මෙහෙම කියලා දිනවා, අනාගතේ මෙහෙම වෙනවා, ඉස්සර මෙහෙම වුණා. එයා දකින්නද එයා කියනවා. අපිට මොකුත් කියන්න බෑ. ඉතින් එයා හදාගත්ත උත්තර ටික. බෞද්ධ කෙනෙක් ගත්තොත් එයාගේ එයාට අනුව එයා සාපේක්ෂ උත්තර ටික දීගෙන දීගෙන යනවා. අපි ඒක දැකලා තියෙනවා. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා, මෙහෙම කිව්වා. මාස් කන්න එපා, මාළු කන්න එපා, මේ වැරදි වැඩ කරන්නේ පරකමක එයා කියනවා කියන කියාගෙන යනවා. නමුත් ඒව වැරදි නැහැ. ඒ වලට වැරදි කියන්න බෑ. හැබැයි අවසානයේ මේ සියල්ලන්ගේ තේරුම තමයි හරය තමයි සම්පූර්ණ කිසිවක් නැතුව අර ඒකේ ඇතුළෙම තියෙන එහිම ස්වરૂපය, ඒ හැඟීම, ඒ ස්වરૂපය ඒක ඒ අනුව ඒක තියෙන විදියටම තියෙන්න අරිනවා. අපි ඒකට මුකුත් වෙන පිටින් කිසිවක් ඔබන්න යන්නේ නැහැ. හරි. අපි එළියෙන් කිසිම දෙයක් ඒකට ඔබන්න යන්නේ නැහැ. එහෙනම් අපි අයින් කරන්න ඕනේ මොකද්ද? අපි අයින් කරන්න ඕනේ මොකක්ද? අපි අර අවුරුදු 25ක් 30ක් නැත්නම් සමහරකට අවුරුදු 40ක් එච්චර කාලයක් අපි අර ආපු ওই සිස්ටම් එක අපි තනි කර වෙනස් කරගන්නවා. ඇත්තරම සම්පූර්ණ කිසිවක් නැහැ. සරලව ඒ තියෙන ස්වභාවය, එහිම ස්වභාවයට ඒ තියෙන විදියටම ඒක තියෙන්න හරිනවා අපි කරන්නේ. අපි උත්තර ඔළුවට දාගත්තොත් ප්‍රශ්න අනිත් පැත්තේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒකයි. දැන් කටි එක එක ප්‍රෝග්‍රෑම්ස් කරනවා, මේකට වෙන ඩිසයින් කරනවා, ඊට පස්සේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියනවා, ප්‍රශ්න වලට ආග උත්තර මෙන්න මේක තියෙනවා, එන්ජල් නම්බර්ස් දකින්න කියලා කියනවා, ඊට පස්සේ එක එක ක්‍රම කියනවා. මම දන්නේ නැහැ. හැබැයි ඕක හැම එකකෙම වෙන තවත් ඔයාට උත්තර හම්බෙනවා වගේම අනිත් පැත්තේ ඔයා උත්තර ඔළුවට දා ගන්නවා තවත්. අනිත් පැත්තෙන් ප්‍රශ්න නිර්මාණය වෙන්න ගන්නවා තවත්.
හැම වෙලා එමවාගේ වගේ උත්තර දහයක් තියෙනවනම් ඔයාට ප්‍රශ්න දහයකට වඩා නිර්මාණය වෙන්න ගන්නවා. ඔයාට එක උත්තරයක් තියෙනවනම් ඔයාට ප්‍රශ්න කිහිපයක් නිර්මාණය වෙන්න ගන්නවා. ඔයාට උත්තර එකක්වත් නැත්නම් ඔයා සරලයි. ඒ කියන්නේ ඔයා දැන් අර අපි කියන අර හරියට පුංචි ළමයි වගේ අර ලස්සනට සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියන කොන්ටාජන් එක්කෙනෙක්. ඒගොල්ලන්ට කිසි බරක් නැහැ. හැබැයි දැන් අපිට වැඩිය අපි පොඩි අයවත් අවුල් කරලා තියෙන. ඒ කියන්නේ අවුරුදු 3 4 5 6 කාලෙදි මේ යට නිදහස සැහැල්ලුවෙන් ජීවත් වෙන්න දෙන්නේ නැහැ. ඒ අය ගියර මේ මොහොත අපි නැති කරලා තියෙන්නේ. ඇත්තම ළමයින් අවුරුදු 3 4 5 වෙන ළමයි මේ මොහොත ජීවත් වෙනවා. ඒගොල්ලන්ට උත්තර නැහැ. හේතුව තමයි ඒගොල්ලන්ට උත්තර නැහැ. ඒ අයට ඕනේ ආදරය. ඒ කියන්නේ ඒගොල්ලන්ට සල්ලි ඕන කියලා දෙයක් නැහැ. ඒගොල්ලන්ට ජාතියක් ගැන අදහසක් නැහැ. කිසිම උත්තරයක් නැහැ. ඒගොල්ලන්ගේ ඇතුළ බ්ලැන්ක්. එතකොට එයා මඩ ගොඩක් එක්ක ඉන්නකොට එයා ඒකත් එක්ක සජීවීව ඉන්නවා. එයා ඒ මඩගොඩ උඩම විඳිනවා. එයා වැලිගොඩ ගෙද්දී ආ එතන ලයිව් සජීවීව ඉන්න වැලිගොඩ සජීවීව විඳිනවා. දැන් අපි මඩගොඩක් ගාවට ගියාම අපි ළමයාට මොකද කියන්නේ? ඒක විස බීජ තියෙනවා, ඔක අල්ලන්න එපා. ඒ හේතුව ඇයි? අපි අපේ ජීවිතය ගෙනියන්නේ අපි හදාගත්ත මොඩල් එකකට. අපි දන්නවා මේ මඩගොඩ ඇල්ලුවොත් විස බීජ බෝ වෙනවා. මේක ඉන්න බෑ කියලා. ඒ අපි හදාගත්ත උත්තර. නමුත් ළමයා කිසි දෙයක් දන්නේ නැහැ. උත්තර දන්නේ නැති නිසා යාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපි ඒක දැකලා තියෙනවා. දැන් බලන්න ඔයාගේ මොඩල් එක මොකද්ද? ඔයා හදාගත්ත ඔයාගේ ආකෘතිය මොකද්ද? ඔයාගේ හිතේ හදාගත්තේ මොඩල් එක මොකද්ද? ඔයාගේ තියෙන ටාගට් මොනවද කියන එක? ඔයාගේ බලාපොරොත්තු මොනවද? ඔයාගේ අවසාන සිහිනය මොකද්ද? මොන වගේද ඔයා? මම හිතනවා පැහැදිලි ඇති කියලා. අතරම මේක ලස්සන වටින වීඩියෝ එකක්. ඔය ටික තියෙනවා කියන්නේ ඔයාට ඇත්තරම අබසරණයි. ඔය ටිකෙන් හැලෙන්න කියන්නේ අධ්‍යාත්මික වෙනවා කියන එක. බුදු ධර්මයේ තියෙනවා සබ්බ පාහිය ගමනීයන්. ඒ කියන්නේ මොකද්ද? සියල්ල අතහරින්න කියන එකයි. ඒ කියන්නේ ඔයාගේ මේ තියෙන අදහස්, මේ තියෙන බලාපොරොත්තු ටික, ඔයාගේ මේ තියෙන උත්තර ටික, ඒ සියල්ල අතහරින්න කියලා කියන්නේ. ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ ආකල්ප, ඔයාගේ උත්තර, මේ සියල්ල අතරින්න. ඒ ටික හැලුණට පස්සේ ඔයාට පුළුවන් මේ කියන කතාව. ඔයාගේ ඇතුළ මෙන්න මේ කියන්නේ මේ රූපෙ පෙන්වන විදිහට මේ ඇතුළ පිරෙනවා. ඒ කියන්නේ ඒකට සාපේක්ෂව ඔයාගේ ශරීරය මෙන්න මේකත් පිරෙනවා. ඒකට සාපේක්ෂව මේ ශරීරයේ පිරණ එකට සාපේක්ෂව මේ එලියත් පිරෙන්න ගන්නවා. දැන් මොකද්ද වෙන්නේ? ධර්මතාවයට නැත්නම් යුනිවර්ස් එකට ඔයා තුලට එන්න, ඔයාගේ ඇතුළට එන්න බෑ. දැන් තේකෝප්පයක් ගන්න උදාහරණයකට, ඒ තේකෝප්පයක් තියෙනවා අපිට, ඒකට තේකෝප්පේ තියෙනවා අපිට දොඩම් මිශ දාන්න පුළුවන්ද? දැම්මත් වැඩක් තියෙනවද? එහෙනම් අපි දන්නවා තේකෝප්පේට දොඩම් මිශ දැම්ම කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඇයි දොඩම් එහි එහිම ස්වරූපයේ තන නැහැ දොඩම් වල. දොඩම් මිශ ස්වභාවය නැහැ. එතන තියෙන තේක රස විතරයි. අපිට බෑ නේද ඒ දොඩම් වල ස්වරූපයට එක ගන්න බෑ නේද? කොච්චර වෙනස් කරා. එහෙනම් අපි තේ ටික අයින් කරලා කෝපේ හිස් කරලා දාන්න ඕනේ. එතකොට මේ විශ්වය නැත්තම් මේ විශ්ව ශක්තිය හරි මේ කියන විශ්වය මොකක් හරි පරම වූ ස්වභාවයක්, ශක්ති විශේෂයක් ඔයාගේ තුලට එන්න බෑ. ඇයි ඒ? ඔයාගේ මේ ඇතුළ මේක පිරලා නම් එතන තමයි ප්‍රධාන තැන, හෙඩ් පොයින්ට් එක. එතකොට ඒක පිරලා නම් එතනින් එහාට විශ්ව ශක්තිය ඒකට ඔයා තුලින් යන්න බෑ. ඒ කියන්නේ ධර්මතාවයට ඔයා තුලින් යන්න බෑ. ඔයා තුලින් ක්‍රියාත්මක වෙන්නත් බෑ. හේතුව මොකද්ද? හේතුව මේක ඇතුලේ මොඩල් එකක් නිර්මාණය වෙලා, යම්කිසි ආකෘතියක් නිර්මාණය වෙලා.
එක්කෝ අර වගේ එකක් මේ වගේ එකක් ඒ වගේ මොකක් කර නමක්වා දාගෙන නැත්තම් මෙහෙම එකක් හැඩයක් තියෙන මොකක් හරි දෙයක් නිර්මාණය වෙලා ඔයාගේ ඇතුලේ මොකක් හරි ස්වරූපයක් තියෙන මොකක් හරි හැඩයක් තියෙනවනම් අන්න ඒ හැඩේ තියෙන මොහොතේ ඔයා විශ්වයෙන් වෙන් වෙලා පවතින්නේ. එනේ ඔයා ඉන්නේ ඒ හැඩේ තුළයි. මම කියන කතාව සමහරුන්ට තේරේ. අපි යම් මොඩල් එකක් දාන් ඉන්නම ඒ හැඩේ ඒ ස්වරූපය තුළ අපි ජීවත් වෙනකොට අපි දන්නේ ඒ ස්වරූපයේ හැඩේ විතරයි. අපි විශ්වයෙන් වෙන් වෙලා අපි කොච්චර කිව්වත් අපි ඉන්නේ ඒ මතේම ඒ හැඩේම ඒ ස්වරූපෙමයි. දැන් පවතින ජීවිතයට වඩ සෙට් වෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන්නේ වෙනම එකක්. හැබැයි ඔයා බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තු වෙච්ච උත්තරය සහ ඒ උත්තර ටික ඔයා අයින් කරලා දැම්මට පස්සේ ආයි ඔයාට එක්ස්පෙක්ටේෂන් එකක් කිසිම බලාපොරොත්තු වීමක් නැති වෙනවා. ඇත්තට මේකනේ වෙන එක්ස්පෙක්ටේෂන් එකකුත් නැති වෙනවා. එතකොට ඔයාට නිවන කියන එක ඕනේ වෙන්නේ නැහැ. දියුණු වෙන්නත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයා. මට කෝටිපතියෙක් වෙන්න ඕනේ ඒ වගේ බලාපොරොත්තුත් නැහැ. ඉතුරා ලෙඩක් තියෙනවා ඒක සුවපත් වෙන්න බලාපොරොත්තුකුත් නැහැ. ඒක නිකන් එතකොට අර අපි අර නියුට්‍රල් වෙලා නැත්තම් අපි කියනවා අර නිකන් නැත්තම් ගංජා ගහලා වගේ ඉන්නවද ඒ වගේද? නැහැ. එහෙම එකක් නෙමෙයි. අපි අදහස් කරන්නේ ඔයා හදාගත්ත ඔයාගේ විශ්වාස පද්ධතියට සෙල්ෆ් බිලීව් සිස්ටම් එකට ඔයා හදාගත්ත ඔයාගේ උත්තර ටිකට ඔයා හදාගත්තේ සියල්ල ඒ ටික හිස් වුණාට පස්සේ එතන ඔයාගේ මොඩල් එක අයින් වුණාට පස්සේ වෙන්නේ මොකක්ද? මෙන්න මේක බ්ලැන්ක් වෙනවා. මේ රූපේ තියෙන මේ කොටස බ්ලැන්ක් වෙනවා. එතනම පැහැදිලි ඇති කියලා. දැන් මේක හිස්. දැන් මේකට ඕන දෙයක් දාන්න පුළුවන්. අර කලින් කිව්ව පුංචි ළමයි වගේ ඇයිගුලන්ගේ ඇතුළ මොකුත් නැහැ හිස්. ඊට පස්සේ මේක ටික කාලයක් හිස් වෙලා තියෙනකොට ඒක සම්පූර්ණයෙන්ම පිරුණාට පස්සේ ඒ ටික මේ විදිහට එළියට එන්න පටන් ගන්නවා. අර කලින් තිබිච්ච එක වෙනස් වෙලා යථාර්ථෙන් ද රියලිටි එක ඒ මොහොතේ බාහිර දිගහැරන ඒ රටාවල් වෙනස් වෙන්න ගන්නවා. මේකට හේතුව තමයි අර විශ්වීය ධර්මතාවයේ ස්වභාවය ඔයා තුලින්ම ගලන්න පටන් ගන්න එක. වාට කිසි හැඩයක් නැහැ, කිසිම හැඩයක් නැහැ. කවුරු හරි ඔයා බෞද්ධ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවනම් ඒක ඔයාගේ හැඩයක්. මම කතෝලිකයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒක ඔයාගේ හැඩයක්. ඔයා ශ්‍රී ලාංකිකයෙක් හිතන් ඉන්නවනම් අනේකත් හැඩයක්. එතකොට දැන් බලන්න පරිසරය ගත්තොත් අඹ ගෙඩියක් ගත්තොත් ඒකට හැඩයක් තියෙනවද? හැඩයක් නැහැ. ඒක රවුම්ද හතරස්ද නැහැ. ගසක් ගත්තොත් ඒක හැඩයක් තියෙනවද? නැහැ. එතකොට වැවක් ඒ වැව රවුම්ද හරි හතරස්ද ඍජුකෝණාශ්‍රද ත්‍රිකෝණාකාරද හැඩයක් තියෙනවද ඒකට? මුහුදට හැඩයක් තියෙනවද? මාළුන්ට හැඩයක් තියෙනවද? අහසේ පියාසර ගන්න පක්ෂීන්ට කුරුල්ලන්ට හැඩයක් තියෙනවද? නෑ. මේ කිසිම කෙනෙක්ට කිසිම හැඩයක් නෑ. ඒගොල්ලෝ තමයි ධර්මතාවය. ඒගොල්ලන් ධර්මතාවය තමයි ඒගොල්ලන්ග ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. අපි ගත්තොත් අපේ ජීවිතයේ ප්‍රෝග්‍රෑම් කරලා අපි මොඩල් එකක් හදාගෙන ඉවරයි. ඒ මොඩල් එකෙන් එළිය ගත්තොත් මට මෙන්න මේ විදියට හදාගන්න ඕනි කියලා මං දඟලනවා. ඒ දඟලන දැඟලිල්ල තමයි අපි දුක කියලා කියන්නේ. අපි මොඩල් එකක් හදාගෙන තිනවා. ඒ මොඩල් එක නිසා එළියේ ජීවිතේ මෙන්න මේ වගේ වෙන්න ඕනේ, මේ වගේ උත්තර ඕනේ කියලා අපි දඟලනවා දඟලිල්ලක්.
ඒ දැංගලීලට තමයි දුක කියලා කියන්නේ. කද මේ විශ්වයේ තිබෙන සැබෑම වූ ස්වරූපයේ තමයි සැබෑම වූ ස්වරූපය තමයි අනිත්‍ය භාවය. සමහර කලට අනිත්‍ය කියපුවම ගොඩක් කලට මතක් වෙන්නේ මහා කාලකන්ණි මූසල මලගයක් නැත්නම් ගොක්කොල සුදු කොඩි ඔය වගේ තමයි මතක් වෙන්නේ. සමහර කන්න මල්වඩත් පේන මල්වඩ. ඒ හේතුව තමයි අනිත්‍ය භාවය කියපුවම ගොඩක් වෙන මිනි පෙට්ටිය මතක් කිනේ වෙන්නේ. ඒ ඔයා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිය. ඒක මේ වීඩියෝ දේශනය අහනකොටත් මටත් එහෙමයි. මොකද අනිත්‍ය භාවය කියන එක සම්බන්ධයෙන් මූලික දැනුමක් තිබෙන්නේ නැහැ. නමුත් මේ වචන ඒ විදිහට මම ගන්නේ ඇත්ත මේ ඇත්ත කියන්නේ මොනස ඇත්ත මේ කියන්නේ නෑ ඇත්තටම මේ අනිත්‍ය භාවය කියවම ඔයා ඔයා ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ ඒ දිහා තමයි පෙන්වන්නේ. හරි ඉතින් ඔයා වෙන්න ඕනේ මොකද අනිත්‍ය ඇත්තටම අනිත්‍ය කියන්නේ මොකද්ද මේ විශ්වය හැම මොහොතකම සෑම මොහොතකම පෙරලෙමින් වෙනස් වෙමින් කැරකෙමින් එකම විදියට තියෙන්නේ නැහැ. මේ විශ්වයේ කිසිම දෙයක් එකම විදියට තියෙන්නේ නැහැ. දැන් එදහා එතුමා ඒ දේශනයේදී දේශන ශාලාවේ කණුවක් ගන්නවා. ඒ කියන්නේ කොන්ක්‍රීට් කණු තියෙනවා. ඒ කණුව පෙන්වලා එතුමා කියනවා. දැන් වාටුණත් බලන්න වගේ විතර කොන්ක්‍රීට් කණුවක් හරි බිත්තියක් හරි මොකක් හරි දෙයක් දිහා බලන්නකෝ වීඩියෝ එක අහන ගම. අපිට පේනවා ඒක මේ විදියට තියෙනවා. එහි එහෙම ස්වරූපයක තියෙනවා. නමුත් ඒකත් දැන් වෙනස් වෙමින් පවතිනවා. ඔගලන්න දැන් පේනවද ඒ ඔය තියෙන කණුව නැත්නම් ඔය තියෙන බිත්තිය ඔක දෙදරමින් පවතිනවා පේනවද ඔගලන්ට? පේන්නේ නැහැ. නමුත් ඒක වේගයෙන් කම්පණය වෙමින් තියෙන ভাইබ්‍රේට් වෙමින් තියෙන්නේ. ඒක දරාගෙන ඉන්නව කොට නැගිල්ල. යම් කම්පනයක් එතන තියෙනවා. ඉතින් අපිට පේන්නේ චූටි කැලලක් විතරයි. අපිට පේන්නේ කණුව කණුව විදියට තියෙනවා. බිත්තිය බිත්තිය විදියට තියෙනවා. නමුත් යම් කිසි කම්පනයක් ඒක තුල තියෙනවා වේගෙන් ভাইබ්‍රේට් වෙමින් තිබෙනවා. අපිට පේන චූටි කෑල්ලක් විතරයි. ඒ චූටි කෑල්ලෙන් තමයි අපි මුළු විශ්වයම අර්ථ දක්වන්න හදන්නේ. නමුත් අපිට නොපෙනෙන ප්‍රමාණය අති විශාලයි. අපිට පේන්නේ 1/5 ප්‍රමාණයක් විතරයි. 1/5 ප්‍රමාණයක් අපිට පේන්නේ. අපේ ඇස් දෙකට මේ විශ්වයේ මොනවා හරි පේනවා නම් අපිට පේන්නේ 1/5. එහෙනම් ඉතුරු 95ට මොකද වුනේ? ඒ 95ම අපිට පේන්නේ නැහැ.